දශකයේ ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත පුනරුද්ධ යුගයේ ඉදිකළ පරන්තන් රසායනාගාර කම්මලේ අද ස්වභාවයයි මේ. ත්‍රස්තවාදීන් කර්මාන්ත ශාලාව විනාශ කිරීමෙන් පසු දශක දෙකක් තිස්සේ මෙය වල් බිහි වී තිබෙනවා. අලිමංකඩ ලුණු ලේවායෙන් ලබා ගන්නා ලවණ වලින් කංකසන්තුරේ සිමෙන්ති කම්මල සඳහා ජිප්සම් රසායනය නිපදවීමත් ඇඹලිපිටිය හා වලච්චේන කඩදාසි කම්මල සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයත් කම්මල මූලාරම්භයේ සිදු ප්‍රධාන කාර්යයයි. කෝස්ටික් සෝඩා සහ ඩොලමයිට් පිරිපහදුවද පොහොර නිෂ්පාදනයද අතිරේකව සිදු වුණා. ගේදුර පවිත්‍රකාරක රසායන නිෂ්පාදනය සහ කණිජ වැලි අපනයන මහ පරිමාණ ව්‍යාපෘතියක් දක්වා කෙටි කලකින් කම්මල දියුණු වුණා. 1013 දිනකට රැකියා අවස්ථා හිමි වුණා. පුල්මුඩියේ සිට අලිමංකඩ දක්වා කණිජ වැලි නිදිය ගවේෂණය කිරීමේ කාර්යය පැවරී තිබුණේද පරන්තන් රසායනාගාර කම්මලටයි. LTTE විසින් මේ විනාශ කර තිබෙන්නේ උතුරේ තිබුණු ප්‍රධානතම ජාතික සම්පත්. යලිත් වතාවක් දැන් LTTE ග්‍රහණයෙන් මුදාගත් මේ ප්‍රදේශවල මිල කළ නොහැකි එම සම්පත් රටේ ආර්ථිකය පෝෂණය කිරීමට යොදා ගැනීමේ වැඩපිළිවෙලකට රජයට යා හැකිව තිබෙනවා. මෙම පරන්තන්හි කණිජවල නිදිය ලෝපුරා දැන් අවධානය යොමු වී තිබෙනවා. මෙම නිදිය දශක තුනක් තිස්සේ මේ යුද්ධයෙන් බැටකෑ ජනතාව නගා සිටුවීමට මෙන්ම මේ යුද්ධය සඳහා වේදම් කළ මහා ධනස්කන්ධය පියවා ගැනීමට එක් සම්පතක් ලෙස අපට හඳුන්වා දිය හැකි. ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම කණිජ සම්පත මිල කළ නොහැකි ජාතිය සතු වූ ස්වභාවික දායාදයක් බවයි. රූපවාහිනී සමන් කුමාර රාම වික්‍රම පරන්තන් රසායනාගාර කම්මල් භූමියේ සිට.